हरी पड़ी दिन उन्दी मंग कराने पड़ी दिया किया ने मैं वीडियो कराने दें उयाला स्पॉट ट्रेड करना होने स्पॉट टेके ट्रेड करना फ्यूचर के ट्रेड करना होने तो ये तो कोटा मम्मी कथा हो किया ने फ्यूचर ट्रेड करना आयटे ने मैं फ्यूचर ट्रेड करना आयटे मैं कथा वैध का तेनी से यालत आहन स्पॉट ट्रेड करना आयट हितान उयाला स्पॉट टेके कराने ट्रेडिंग के लिए कहने लॉन्ग टर्म होल्ड कराने किया හෝල්ඩ් නොකර ඔයාලා දෛනික ආදායමක් හෝ සතිපත ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන තමයි මේ කරන්නේ. හොඳද? එතකොට බැරි වෙලාවකත් දැන් මේ තියෙන මාකට් එක පොඩි රිස්ක් එකක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු රිස්ක් එකක් තියෙනවා. ඔන්න බලන්න මේ මාකට් එක හොඳටම ඩවුන් වෙලා තියෙන්නේ. මේ හැම කරන්සි එකක්ම හොඳටම ඩවුන් වෙලා තියෙන්නේ. හොඳද? මේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා මේ මාකට් එක වැටෙනවා මේ දැනටත් වැටෙන ගමන් තියෙන්නේ. එතකොට මේවා මෙතෙන්ටම වැටෙයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේවා තව යටට වැටෙන්න ගත්තොත් අපිට ඩිප් එක කොතනද කියන්න බෑ. BTC 12500 වැටෙන්න පුළුවන්. ඊට පස්සේ 4500 වුණත් වැටෙන්න පුළුවන්. දැන් මේ පුළුවන් කියන්නේ අනිවාර්යෙන් වෙනවා කියන එක නෙමෙයි. පුළුවන් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් මේ TRX ඔය ගත්තාම තව යටට වැටෙන්න පුළුවන්. මෙහෙම වැටුනහම ඔයා ඩොලර් 10ක් නම් මේ ට්‍රේඩ් එක දාන්නේ ඩොලර් 4ක් 5ක් සමහරට ඊටත් වඩා අඩු වගේකට මේක වැටෙන්න පුළුවන්. හොඳද? ඒ කියන්නේ 10 4ක් වෙන්න පුළුවන්. මේ බලන්න දැන් ගිහිල්ලා BTC එක බලන්න පොඩ්ඩක්. මේ BTC එකත් මේක බ්‍රේක් කරලා අප් එකක් යන්න ගත්තら ඊට වඩා වැඩි වේගකින් වැටුණා. හෙට මේක නැවත අප් වේවිද කියන්න බෑ. නමුත් වැඩි වේගකින් වැටලා මේ ලයින් එක බ්‍රේක් කරලා ආයෙ ඕල් ටයිම් ලෝ එකක් තියලා තියෙන්නේ. මේ දැන් 69000ට ගියාට පස්සේ ආපු මාකට් එකේ. හොඳද? එතකොට සමහරට ඔයා බිට්කොයින් දකින අඩුම ආගේ S2කින් දකින්නේ මෙන්න මේ මාකට් එකේ වෙන්න පුළුවන්. මේ බලන්නකෝ. මේක තව කොච්චරක් වැටෙන්න පුළුවන්ද මෙන්න මෙහෙ තියෙන්නේ. එතකොට මේ සපෝට් තව පේන මානක නැහැ මේ වගේ මේ. හොඳේ. එතකොට මේක තව මෙන්න මෙහෙ වැටෙන්න පුළුවන් මේ. ඊළඟට මෙතෙන්ට වැටුණා. තව සෑහෙන්න වැටෙන්න ඕනේ. මෙන්න මේ සපෝට් එකට ඊළඟට වැටුණොත් මේක ඇවිල්ලා 14,000 එහෙම නැත්නම් මෙන්න මෙතන 10,650 12,500 මේ සාමාන්‍යයෙන් 12,500 එන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයා මේක ඩොලර් 10ක් වගේ දාගෙන ස්පොට් ට්‍රේඩ් කරනවා නම් එහෙම නැත්නම් ඩොලර් 100ක් වගේ දාලා ට්‍රේඩ් 3-4ක් දානවා නම් ඔයා බලාපොරොත්තුෙන් ඉන්න මේක වැටුනොත් නැවත කවදා හරි අප් වෙනකන් ඔයාට ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ. හන්දද ෆියුචර් එකේ ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් එකකට උපරිම 105ක් දාන්න. උපරිම 105ක් දාන්න අවම 101 ඉඳලා 105 වෙනකන් දාන්න. දෙකක් තුනක් ප්‍රමාණවත්. මොකද හදිසියක් වුණොත් ලැඩර් කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේක හැම මාකට් එකක ගත්තාම මේ තීරියම් ක්ලැසික් එක මේ හැම එකක්ම මේ වැටෙන ගමන් තියෙනවා. මේවා වැටුණාට පස්සේ මේ තව යටට වැටෙන්න උනත් පුළුවන්. හන්දද එන්න 179 ඉඳලා දැන් 20යි. මේක 10 වුණොත් එහම ඔයා ඩොලර් 10ක බයි කළා. ඔයාගේ ඉතුරු වෙන්නේ ඩොලර් 5ක් වෙනවා ඒක. කවදා හරි අප් වුණොත් නැවත ඒක ගන්න පුළුවන්. නමුත් ඔයාගේ ට්‍රේඩ් කරන්න වෙන්නේ අප් වෙනකන්. ඒ නිසා ස්පොට් ට්‍රේඩ් කරන අය හරි පරිස්සමට අඩු ගානක් දාලා පරිස්සමට ට්‍රේඩ් කරන්න සපෝට් ලයින් බලලා රෙසිස්ටන්ට් ලයින් වලින් සෙල් කරලා. මොකද BTC 69000 ඉඳලා මේ 69000ට ගියපු වෙලේ ඉඳලා ස්පොට් ට්‍රේඩ් කරන අයට හොඳ මාකට් එක තමයි මෙහෙම බුල් රන් එක. බෙයා මාකට් එක ස්පොට් ට්‍රේඩ් කරන අයට හරි අමාරුයි. තේරුණා? මේක වැටිලා මෙතෙන්ට අප් වෙන්න මේපැ. මෙතන වැටිලා මෙතෙන්ට අප් වෙන්න මොනේ. හැබැයි බුල් රන් එකේදී මෙතෙන්ට අප් වුණත් නැවත ආයෙ වැටුනොත් ආයෙට වඩා යනවා මේ. මේ බෙයා මාකට් එක ස්පොට් ට්‍රේඩ් කරන අයට ටිකක් අමාරුයි. 69000 ඉඳලා දිගින් දිගටම ආවේ බෙයා මාකට් එකක්. තවත් කන්ටිනියු වෙන සයිස් එකක් තමයි අපිට පෙන්වන්නේ. ඒ නිසා ඔයා ස්පොට් ට්‍රේඩ් කරනවා නම් ඒක හරි පරිස්සමට. ඊළඟට ඔයා ස්පොට් එකේ හෝල්ඩ් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. හෝල්ඩ් කරනවා නම් ඔයා හිතන්න ඩොලර් 100ක හෝල්ඩ් කරන් ඉන්න කියලා අපි පොඩි ගාණක් උදාහරණයක් ලෙස ගමු. ඔයා මේ වෙලාවේ 140ක් වගේ ප්‍රමාණික හෝල්ඩ් කරන්න. තව වැටුණොත් ඉතුරු 160ක් ක්‍රමක්‍රමයෙන් 120 130 වගේ ක්‍රමක්‍රමයෙන් ඔයා හෝල්ඩ් කරන්න. මොකද මේ දැනටත් හොඳ ඩිප් එකක් තියෙන්නේ. නමුත් තව වැටෙන පාටක් තියෙන්නේ. හොඳද? ක්‍රමක්‍රමයෙන් DCA කරනවා කියන්නේ ඒක ඩොලර් කොස්ට් ඇවරේජ්. ඒක සාමාන්‍යයෙන්
සීය කොටස් පහකට බෙදලා 20 20 20ව පහකට වා මේක ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම දේ. හිතන්නකෝ 20000න් 20ක ගත්තා, 18000න් 20ක ගත්තා, 16000න් 20ක ගත්තා, 12000න් 20ක ගත්තා, ආයේ 10000න් 20ක ගත්තා. මේක ඇවරේජ් එක එනවා. එතකොට 10 15000කට තමයි ඇවරේජ් එක එන්නේ BTC. 10000 වටනොත් ඇවරේජ් එක එන්නේ මේක මේහා ආසන්න ගානකට වගේ තැනකට තමයි එන්නේ. හොඳද? නමුත් ඔයාට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ස්පොට් එකේ. මේ ගානෙන් ඩොලර් 10ක ගද්දී මේ එන කොයින්ස් ගානට වඩා මේ ගානෙන් ඩොලර් 10ක ගද්දී එන කොයින්ස් ගාන වැඩි. එතකොට මේක අප් වෙද්දි මේ කොයින්ස් ගාන වැඩි නිසා මෙතන 50ක් එනවා, මෙතන 100ක් එනවා. ඒතර අප් වෙද්දි ප්‍රොෆිට් එක මෙන්න මේ හරි ඉඳලා වගේ මෙන්න ගන්නවා. හරි මැද නෙමේ ඊටත් කලින් ඉඳලා මෙන්න ගන්නවා ලොකු ප්‍රමාණයකින්. හොඳද? ඒකත් හොඳට මතක තියාගන්න. डिप बाई करना मेथड मनोहर के लिए यूट्यूब पे उन्होंने तरंग क्रम तीनों होयला बारना मम्मी इस रात वीडियो टिका करना ये निशा देना टा ओया स्पोर्ट ट्रेड करना वाला नाम हरी पारिस समटा इपा किया नबे है तो उड़ा आय पड़ी आगे आगना तीन हितान डॉलर दाहया डॉलर विस्सक डॉलर तिहा को आगे ना ओया में स्पोर्ट ट्रेड दादा ट्रेड कर गई ने दें करान ना मिपा मम्म क्या ने हिना करान ना मिपा ओया दावसर डॉलर एका खोया ने गया हम ओया में डॉलर तिहे में हीरा विंडा पुलवा सया है ना काल गेट सामहारी टा अवरुद्ध कर देहे टा तुनकर विंडा पुलवा ඒ නිසා ඔයාගේ ඩොලර් 30ක් තියෙනවා නම් මම කියන්නේ මේ වෙලාවේ ෆියුචර් එකේ දාගෙන ෆියුචර් එකේ ට්‍රේඩ් එකක් දාගන්න. ඒත් ඩොලර් 1ක හෝ ඩොලර් 2ක ගානක් දාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. හරි. එහෙනම් තව එක දෙයක් කියන්න තියෙනවා මේ වෙලාවේ USDT කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා බව ඔයාලට පොඩ්ඩක් පැහැදිලි. මේක ස්ටේබල් කොයින් නෑ. පොඩ්ඩක් මේක 0.97ට වගේ වැටිලා කට්ටිය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නවා. කලින් මෙහෙම වෙලා තියෙනවා. මේක ඉක්මනට රිකවර් වෙනවා. නමුත් මේක ප්‍රශ්නයක් කියලා වාගේ හිතට වද දෙනවා නම් ඔයා කරන්න යන්න ස්පොට් එකට මෙන්න ස්පොට් එකට ගියාට පස්සේ ඔයා මෙතන තෝරගන්න BUSD ක වලට කන්වර්ට් කරගන්න. හොඳද? USDT ටික BUSD වලට ගන්න. මෙතන කරන්සි පෙයරකට ගියාම BUSD USDT දැන් මම මේකේ ඔක්කොම කරගෙන තියෙන්නේ මෙතන buy මෙතන sell මෙතන මාකට් එක දාලා ඔන්න මං BUSDT ක මුලින් sell කරලා ඔයාට පෙන්වන්න නැවත හොඳද? දැන් ඔන්න අපව මගේ USDT වුණා මේ ටික. මේ මෙන්න USDT වුණා. ඒක නැවත BUSDT හරවන්න මෙතන PA එක මෙහෙම කරලා BUSD විදියට තෝරලා buy දීලා market දීලා තියෙන ඔක්කම BUSD විදියට හරව ගන්න. එතකොට මෙන්න BUSD වලට convert වුණා. හොඳද? එතකොට මේ USDT එකට මොනවා යම් කිසි ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්නයක් කරනකෙ නැති වෙනා නෙමෙයි ඩොලර් 1 යගේ පල්ලෙහාට යන එක වෙන්නේ. එතකොට ඩොලර් 100ක් තිබිලා මේක 50ට ගියොත් ඩොලර් 100 ඔයාගේ 50 වෙනවා. වටිනාකම. BUSD බයිනන්ස්ලා සම්බන්ධ නිසා සහ තවත් කම්පැනි සම්බන්ධ නිසා එහෙම ප්‍රශ්නයක් නොවේ කියලා අපි බලාපොරොත්තු වෙමු. අපි කෝකටත් BUSD වලින් මේ වෙලාවේ මම නම් කන්වර්ට් කර ගන්නවා. හොඳද? ඊළඟට ෆියුචර් ට්‍රේඩ් කරනවා නම් මේ BUSDT ෆෙයා ඕන එකකට තියෙනවා. USDT වගේම BUSDT ෆෙයාත් තියෙනවා. හොඳද? දැන් මේ ඩොජ් එක ගත්තොත් මේ BUSDT ඒක දෙකම තියෙනවා. මේ යුනි ගත්තත් දෙකේම තියෙනවා. හොඳද? බොහොම කලාතුරකින් තමයි එහෙම එකක් නැති වෙන්නේ. හරි. ඔයාලා කැමති නම් තව USDT පොඩි ප්‍රමාණයක් තියන් ඒකෙන් ට්‍රේඩ් එකක් දා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම ස්පොට් ට්‍රේඩ් ගැන කරන අයට ඒ කතාවයි BUSDT කරගන්න කතාවයි කියන්න තමයි මම ආවේ. හරි. අපි අලුත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.